කියද්දී අපේ රටේ නායකයෝ හෝ නායකයෝ යයි කියාගත් අය කී කාරණා පිළිබඳව අපිට තරමක් විමර්ශනශීලීව බලන්නට සිද්ධ වෙලා තියෙනවා. සමහර කෙනෙක් කියලා තියෙනවා කියනවා තාම ව්‍යවස්ථාව හදලා නැහැ. හදපු නැති ව්‍යවස්ථාවක් හොඳ නැහැ කියලා කියන්නේ කොහොමද කියලා අපේ නායක හාමුදුරුවනේ අපේ සමහර නායක හාමුදුරුවරු වදාරනම ඒ වගේම මේ රටේ දේශපාලන නායකයෝ මුයින් නොබැන නිහඬ ප්‍රතිපත්තියක ඉන්නවා. තාම ව්‍යවස්ථාව ආවේ නැණි ආවේ නැණි ආවේ නැණි. ඒ හින්දා අපි කතා කරන්නේ මොකටද ආපු නැති ව්‍යවස්ථාව නූපන් දරුවෙකුට කේන්දර හදන්නේ මොකටද කියන වගේ අදහස. හැබැයි අපිට මෙන්න මෙහිම දැනෙනවා. සාමාන්‍යයෙන් උරුලෑවෙක් එනකොට අපිට ගඳ කොහොමද තේරෙන්නේ? ඒ හින්දා එන්නේ උරුලෑවෙක් නම් අඩු ගානේ ගඳයිවත් කියන්න තේරෙන්නේ නැත්තම් ඌට මොලේ නෙවෙයි නාහිනේනි. ඒක නිසා අපිට තේරෙනවා මේ එන්නේ උරුලෑවෝ ඒ හින්දා ගඳ වැටෙනවා. දැන් කවදාක්වත් කස්තුරි සුවඳක් අරගෙන උරුලෑවෙක් නොයන බව පැහැදිලි. ඒ උරුලෑවාගේ ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන්ද උරුලෑවාගේ ගඳ අධ්‍යයනය කිරීමෙන්ද ගඳේ ස්වභාවය අධ්‍යයනය කිරීමෙන්ද උරුලෑවා නොදුටුවත් මේ ගඳ පිළිබඳ අපිට ලියන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි කාරණා. ඒක නිසා අපි දන්නවා කවදාක්වත් බල්ලෙක් ඥාව නොකියන විදිය. ඒ වගේම අපි දන්නවා නරියෙක් හැසිරෙනකොට උගේ හැසිරීම රටාව කොහොමද කියන්නේ. ඉතින් මේ උරුලෑවෝ නරි බල්ලෝ එනකොට අපිට වැටහෙනවා මේක තිරිසන් රැලක් එක්ක එන වැඩක් කියලා. ඒකවත් තේරෙන්නේ නැත්තම් ඒ ගඳවත් වැටහෙන්නේ නැත්තම් ඒකේ තේරුම එක්කෝ ගඳ වටහා ගන්න උවමනා නැත, එහෙම නැත්තම් එක්කෝ ඇත්තටම ගඳ වැටෙන්නේ නැත, එක්කෝ මෙච්චරකල් වැටෙනවා වගේ තිබිලා තියෙන ගඳක් නෙවෙයි වෙන එකක් ය, එහෙම නැත්තම් මුන් ඔක්කොම පොට්ටපල් බොරු කියන හොරුය කියලා අපේ උන්ගේ පැත්තට හැරිලා අපිට බලන්න සිද්ධ වෙනවා. ඒක හින්දා වාසනාවට ගඳ තේරෙන මිනිස්සු මේ රටේ ඉන්න හින්දා උරුලෑවෙක් එනකොට ගඳ වටහා ගන්න කලින් ගඳ වටහා ගන්න හැකියාව තියෙනවා. මේ ජනගත කරන්නේ අද දවසේ ආන් එහෙම ගඳ හඳුනාගත්ත මේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන්න නියමිත රට බෙදෙන වැඩ පිළිවෙල.